මම ඔබතුමාගේ අවස්ථාව ඉල්ලනවා කෙටි වරප්‍රසාද ප්‍රශ්නයක් ගැන සඳහන් කරන්න මොකද මං දවල් මේ ස්ථානේ නැති නිසා විශේෂයෙන්ම රජයේ දැන් අපිට දැනුම් දීලා තියෙන්නේ ඒවා ක්‍රියා කළා තියෙන්නේ පාස්කු ඉරිදා සම්බන්ධ සියලු දෙනාටම විරුද්ධව නඩු දාලා තිනවා ජීවතුන් අතර හිටපු අය ඒ හැම එක්කෙනා පිළිබඳ දැන් නඩු ඉදිරිපත් කළා තියෙන්නේ ඒ ගැන ප්‍රශ්නයක් නැහැ පොලිසිය විභාග අවසන් කළා තියෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම ඒක ඉදිරියට නඩු ඉදිරියට ගෙනියන්න තියෙනවා ඉතින් මේ අවස්ථාවේදී එක කොටසක් වැඩදි කරුවන් හැටියට නඩු දාලා තියෙන්නේ ඉතින් මෙතනදී අපේ සභාවට බලපාන ප්‍රශ්නේ තමයි මේ එක මන්ත්‍රීවරයෙක් ඉෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමා දැන් අත්අඩංගුවේ රඳවා ගැනීමේ නියෝගයක් ඇති තමයි තියාගෙන ඉන්නේ දැන් මේ නඩු දානවා නම් එතුමා වැඩදිකාරයෙක් නේ එතුමාට විරුද්ධ සාක්ෂි තියෙනවා නම් එතුමාට දැන් නඩු දාලා මේ නඩුවෙම ගෙනියන්නේ එතුමාට නඩු සාක්ෂි නැත්තම් පිට කරන්න මේක තියෙන්නේ මේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මේ සභාවේ ප්‍රශ්නයක් මන්ත්‍රීවරයෙක් විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්නවා නම් එන්න ඒ පිළිබඳ චෝදනා තියෙනවා හරි මාසයක් දෙකක් යනවා විභාග කරලා බලන්න ඊට වඩා දැන් එහෙම කරන්නේ නැත්නම් අපිට මේ ගැන අහන්න සිද්ධ වෙලා තියෙන ඉතින් විශේෂයෙන්ම මම ඔබතුමාට ඉල්ලා සිටින්නේ නීතිපතිතුමාට ලියලා අහන්න දැන් තියෙන සාක්ෂි අනුව මෙතුමාට විරුද්ධව සාක්ෂි දාන්න පුළුවන්ද නැද්ද දෙවනුව අපි දැන් ත්‍රස්තවාදයට මේ රඳවා ගැනීම නියෝගයක් තියෙන මන්ත්‍රීවරයා දැන් තියාගෙන ඉන්නේ මේ නඩුවකට සම්බන්ධ වෙලා පරීක්ෂණයට ඇඟිලි ගහකේ එහෙම සාක්ෂි තියනවා නම් ඒ සාක්ෂිත් ඉදිරිපත් කරන්න මොකද මේ සභාවේ මන්ත්‍රීවරයෙක් නඩුවකට ඇඟිලි ගහනවා නම් ඒක විරෝධය ඒක ප්‍රධාන ප්‍රශ්නයක් ඒත් මට මේක මතු කරන්න සිදුනේ මේ සම්පූර්ණ කාල අපරාධයේ සිදුවන කාලය තුලදී එතුමා අත්අඩංගුවේ හිටිය රඳවා ගැනීම නියෝගයක් යටතේ ඒ නිසා එතුමාට විරුද්ධව එතුමා එහෙම කළා තියෙනවා නම් ඒ සාක්ෂිත් අපිට දෙන්න එහෙනම් වරප්‍රසාද කොමිසමට දාන්න පුළුවන් නැත්තම් ඒව ඉවත් කරන්න මොකද මං හිතන්නේ මහේත්‍රාතුමියට ඉදිරිපත් කරපු සාක්ෂි මේ සභාවටත් ඉදිරිපත් කරන්න උවමන මං කියන්නේ මේ වගේම දැන් අර කොමිසමේ වාර්තාවෙත් කොටසක් ඉදිරිපත් කළා නෑ මං හිතන්නේ කොටසත් පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාව දෙන්න ඕනේ ඒක රටේ තියෙන මේක සමහර ප්‍රශ්නත් අඩු වෙනවා ඒ සම්පූර්ණ වාර්තාව දෙන්න නැත්නම් අපිට කියන්නේ ඒකට මම වැඩි දුරට මෙතන කතා කරන්නේ අපේ සමහර විපක්ෂ නායකවරුන් මෙතන නැහැ අපි වෙන වෙලාවක ඒක අරගෙන වාර්තාව ගන්න මොකද මෙතන මේ සාක්ෂි කොහොමද අරගන්නේ මම තව එක උදාහරණයක් දෙන්න මේ පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ වගේම පොලිස් අධිකාරිවරුන්ට විරුද්ධවත් නඩු දාලා තියෙනවා මම එකක් කියන්නුනේ එදා මමයි බාරව හිටියේ මේ නියෝජ්‍ය පොලිස්පතිවරු අධිකාරිය කරන්න තියෙන සියලු දේම හොඳට කරා. මට නම් කියන්න බෑ ඒගොල්ලෝ නොකිරුවා කියලා. අනික එතන කියන්නේ මේ චක්‍රලේඛනයේ ක්‍රියාත්මක නිකුයි චක්‍රලේඛයෙන් පස්සේ සාකච්ඡා තිබුණා. එදාට වෙන වැඩ කටයුත්තක් එතුමන්ලා දීලා තිබුණා. ඒ තමයි මේ සතියන්තයේ තමයි සිංහල අවුරුදු තිබුණේ. සිංහල අවුරුද්දෙන් පස්සේ පළවෙනි සතියන්තේ මේ සතියන්තය. සෙනසුරාදා රෑ මං හිතන්නේ සංගීත සාර්ථක ගණනාවක් තිබුණා. ඔය බෙන්තොට පැත්තෙත් එකක් තිබුණා මට මතකයි මං ඒ ළඟ හිටියේ. ඉරිදා වැඩියෙන්ම තු ඉරිදා උදේ තිබුණේ සයිකල් රේස්. ඉතින් මං හිතන්නේ අධිකරණ ඇමතුමා බලන්න ඕනේ මේ කොහොමද ඔබතුමා දන්නවා එදා කොළඹ තිබුණ උත්සව ටික අපි දන්නවා ගම්පහ තිබුණ ගම්පහ තියෙන උත්සව. ඉතින් මං හිතන්නේ නීතිපතිතුමා මේවා සැලකලා බලන්න ඕනේ. මෙයා රජයේ කිව්වේ නිසා තමයි මේ උත්සව ඔක්කොම කරගෙන ගියේ. ඒ වගේ අපි කිව්ව ගමන් නැවැත්තුවා. මම එකක් කියන්න. ඉරිදා මමයි හිටියේ. මට නම් කියන්න බෑ ඒගොල්ලෝ වගකීමක් හැරියා කියලා. ඒ නියෝජ්‍ය පොලිස්පතිවරු එහෙම කොළඹයි ගම්පහයි දෙකේ මේ වැඩ කටයුතු කරා. ඉතින් ඒකයි මං කියන්නේ මේ සාක්ෂි දෙය ඒගොල්ලේ ප්‍රශ්නේ තියෙනවා. ඉෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපිට අඩු ගන්න මේ සභාවේ අපිට පොලිසිය ගැන අහන්න බෑ. මම නිකන් උදාහරණයක් දුන්නේ. ඒත් මේ මන්ත්‍රීතුමා ගැන අපිට අහන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. නැත්තම් අපේ වරප්‍රසාද ඊළඟ සැරේ අපිවත් අරගෙන යයි දන්නේ කෙනෙක්ගේ නඩුවට උදව් කරන්න ගියා කියලා. මේකයි ප්‍රශ්නේ. අපි පොලිසියට කතා කරන නඩු කෙනෙක්